මේ බලන්නකෝ අපි හදාගත්ත ආප්ප ටික. මේ හැදුවා වගේ බලමුකෝ අපි කොහොමද කියලා මේ බලන්න. මේ මැද තියෙන හැටි. මැද මේ වගේ පුළුන් වගේ හරි සොෆ්ට්රට කිරි රසට තියෙනවා. මං අද ආප හදන්න යන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් බෝඩ් එක බලපු ගොඩාක් අය ආප රෙසිපි එක ඉල්ලලා තිබුණා. නමුත් ආප හදන හැටි කියලා දෙනවට වැඩිය මං අද විශේෂත්වයක් දෙන්නේ මේ බැටර් එක අපිට ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුළුවන්. දවස් 4ක් හෝ 5ක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ දාලා අපිට කැමති කැමති වෙලාවල් වලට ආප හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දවසක් තියාගත්තත් අපි හිතන්නේ ඊට වැඩිය වෙලාවක් තිබුණොත් ඊට වැඩි කාලයක් තියාගත්තොත් ෆ්‍රිජ් එකේ මේ බැටර් එක ඇඹුල් වෙනවා. ඒක නිසා අපිට හදන්න බෑ කියලා. නමුත් මං විශේෂ විදියකට තමයි මේ ආප ටික යෙදලා තියෙන්නේ. ආප ටික යදන්න යීස්ට්වත් ආප සෝඩවත් මොනවත් දාන්නේ නැහැ. ගෙදර ඉතුරු වෙච්ච බත් ටිකකුයි පුල් බින්දම තියෙන පොල් වතුරයි විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් පිටරටින් අය බය වෙන්න එපා, පොල් වතුර ඕනෙම නැහැ. ඉතුරු බත් ටිකක් තියෙනවා නම් අපිට වතුර ටිකක් දාලා මේක හදාගන්න පුළුවන්. ඕගලන් ඊළඟට දකින්නේ මම කොහොමද ඊයේ හාල් වතුරේ දැම්මේ මේ පිටි හනාගත්තේ කියලා. ඔයාලා දැක්කානේ මං අද උදේ මේ හාල් ටික පිඟින්න දාලා තිබුණා. ඒක සෝදලා තමයි මං දැන් අරගෙන ආවේ. දැන් මං ආප්පවලට යදන්න යන්නේ බලන්න අපිට ඕන දේවල්. මේ වගේ හාල් වලින් හදනවා නම් පැය 7ක් 8ක් පොඟව ගත්ත හාල් සෝදලා අරගෙන තියෙනවා. ඊට පස්සේ පොල් ටිකක් ගාගත්ත පොල්. ඊට පස්සේ මෙතන මං පොල් වතුර අරන් තියෙනවා. නමුත් පොල් වතුර අවශ්‍යම නැහැ. පොල් වතුර නැත්තම් වතුර උණක් ගන්න පුළුවන්. දැන් මේක පිපෙන්න අපි යීස්ට්වත් ආප සෝඩාවත් දාන්නේ නැහැ. මෙන්න මේක තමයි අපේ රහස. මේ තියෙන ඉතුරු බත් ටිකක්. මේ බත් වලින් තමයි මේක අපි පෙන්න තියන්නේ. 29 උදේ තමයි මං හාල් පෙඟෙන්න දැම්මේ. රෑ තමයි මේ ආප ටික යදන්න යන්නේ. මේ පොල් ටික මම කොටා ගන්නවා. මම මුලින්ම ඔයගලන්ට කියන්න ඕනේ මෙතන තියෙනවා හාල්. මං අරන් තියෙනවා හාල් ග්‍රෑම් 850ක් විතර. සාමාන්‍යයෙන් හාල් හුණ්ඩු කිරි හුණ්ඩුව කිනා හුණ්ඩු තුනක්. මං ග්‍රෑම් වලින් බැලුවා ග්‍රෑම් 850ක් විතර තමයි තියෙන්නේ. මම සාමාන්‍යයෙන් හුණ්ඩු දෙකක් ගන්නෙ නිකන් 550ක වගේ ප්‍රමාණයක්. නමුත් මේක කල් තියාගන්න ඕන නිසා ටිකක් වැඩිපුර ගත්තා. ඒකට මම හාල් ග්‍රෑම් 850ට මම මෙන්න මේකෙන් පොල් කෝප්පු තුනක් තමයි මෙතන අරගෙන තියෙන්නේ. මේක කොටස් දෙකකට තමයි දැන් කරගන්නේ. අපිට මේක මදිනේ. මං මේ ග්‍රෑම් 850ට බත් අරන් තියෙන මිටවල් එකහමාරක් විතර බත් මිටක් දානෝ. දාලා පොල් ටිකක් මං ඉස්සර වෙලා කොටා ගත්තා. පස්සේ හොදගත්ත හාල් ටික දාන ටික ටික දාලා අපිට පුළුවන් මේක කොටා ගන්න. මේක චුට්ටක් කරකැවෙන්න ඕන නිසා පොල් වතුර ටිකක් දාලා ගොඩාක් වතුර දාගන්න යන්න එපා. එතකොට වැඩි වෙනවා. ටික ටික දාලා සැරින් සැරේ වටේ කවලම් කරලා ගන්න. නැත්තම් මේක හොඳට කොටා ගන්න ඕනේ. මේ හාල් පොල් ඔක්කොම හොඳට ෆයින් පේස්ට් එකක් තුනී පේස්ට් එකක් වගේ වෙන තෙක් කෑලි නැති වෙන්න කොටා ගන්න. මේ බලන්නකෝ මෙන්න මේ වගේ පේස්ට් එකක් වගේ අපි හදාගෙන තියෙන්නේ. යාන්තම් පොඩි කෑලි වගේ තියෙන පොල්. ඒකට කමන්නේ, ඒ ගන්නට කමන්නේ. මේ විදිහට තමයි හදාගන්නේ. ඊට පස්සේ අපි ඒක දාගන්න බෝල් එකකට. දැන් මේ විදිහටම මම මේ ඉතුරු ටිකත් කොටා ගන්නවා. මේ වගේ ඉන්දියාප්ප පිටි එහෙම නැත්නම් කඩේ තියෙන හාල් පිටි මේ ඕන එකකින්වත් හදන්න පුළුවන්. මං ඔයගලන්ට පෙන්නන්නම් ඒ වගේ පිටි ගන්නවා නම් කඩේ පිටි ගන්නවා නම් කොහොමද හදන්නේ කියලා. පොල් කෝප්පයක් දාලා ඒ පොල් කෝප්පෙට මම බත් ටිකකුත් දාගෙන පොල් වතුර ටිකයි තියෙන්නේ මං ඒකත් දාලා මේක හොඳට කොටා ගන්න ඕනේ. මේ ඉන්දියාප්ප පිටි කෝප්ප එකමාරක් දානවා. මෙතන කෝප්පයයි කෝප්ප භාගයයි.
මේක කරකැවෙන්නේ නැත්නම් ගොඩක් වතුර දාන්න එපා. ආප බැට එක මතකයිනේ තියෙන විදිය තික්වට තියෙන්න ඕනේ. චුට්ටු චුට්ටු දාන්න. බලන්න ඉන්දියාප්ප පිටි නිසා ගොඩක් වතුර ඕනේ. ඒක කවලම් වෙලත් නෑ වගේ. මේ පිටි එක ගොඩක් පේස්ට් එක වගේ අපි කඩෙන් ගත්ත ඉන්දියාප්ප පිටි තමයි මේ. දැන් අපි මේවා මෙහෙමම වහලා තියෙනවා. මොනවත් දාන්නේ යීස්ට්වත් ආප සෝඩවත් කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ මේ වගේ අපි වහලා තියමු. අද 30 වෙනිදා. දැන් ඕකලන් දැක්කන ඊයරේ මම මේ කන්නලා තියෙන මේ බලන්නකො හොඳට පිපිලා තියෙනවා. මේ තියෙන්නේ අපි හාල් පෙඟෙන්න දාලා හදාගත්ත එක. මෙතන තියෙන්නේ මේ බලන්න ඒකත් පිපිලා තියෙන. මේ තියෙන්නේ ඉන්දියාප්ප පිටි වලින් අපි හදපු එක. අපි ඉස්සලාම බලමුකෝ හාල් පිටි වලින් හදපු එක කොහොමද කියලා. මේ බලන්න මේක පිපිලාද කියලා බලා ගන්න. මේ බලන්නකෝ මේ බිබුලු බිබුලු තියෙන්නේ හොඳට පිපිලා තියෙන. ඊළඟට බලමු මේක කොහොමද කියලා. මේකත් පිපිලා හොඳට පිපිලා චිර චිර ගාලා සද්දෙත් එනවා. මේකත් එහෙමයි හොඳට පිපිලා තියෙන. පේනවනේ චුට්ට කුඩට තෙවිලා තියෙන. මම දැන් කිව්වනේ මේකට යීස්ට් ආප සෝඩා කිසිම දෙයක් දාලා නැහැ කියලා. ඉතින් මම මේක අරන් තියෙනකොට දාන්නේ ලුණු විතරයි. දැන් මේකට හරියන්න මම දානවා ලුණු හැඳි තුනක් විතර දාලා. බලන්නකෝ හොඳට පිපිලා. එතකොට ලුණු දාලා මේක හොඳට කලවම් කරලා අපි මේකේ බැටර් එකෙන් ටිකක් අරන් තියෙනවා. ලුණු දාලා තමයි අරන් තියන්නේ. ටිකක් උකුවට තියෙන්නේ. දැන් මේ වෙලාවට හදන වෙලාවට ඕගලන්ට පොල් කිරි තියෙනවා නම් පොල් කිරි දාගන්නත් පුළුවන්. නැත්නම් වතුර දාගන්නත් පුළුවන්. අපි හොඳට පොල් මේකේ දාලා තියෙන්නේ. මන්ද මේ වගේ කන්ටේනර් එකකට අරන් තියෙනවා. මගේ බැටර් එක ෆ්‍රිජ් එකට දාන්න ඕන නිසා ටිකක් විතරක් තියාගෙන. මේ අර කඩේ තියෙන ඉන්දියාප්ප පිටි වලින් තමයි මේ දාලා තියෙන්නේ. ඉන්දියාප්ප පිටි සාමාන්‍ය හාල් පිටි ඕන එකක් ගන්න පුළුවන්. ඒකට නම් මම පොඩ්ඩක් ලුණු දානවා හැන්දක්. ඔය පොඩ්ඩයි මෙතන තියෙන්නේ. ඒකත් මේ වගේ හොඳට කලවම් කරලා මේකත් අරන් තියෙනවා. ටිකක් අරන් තියමු. හෙටටත් හදන්න බලමු. අද මම ආපයක් දෙක මේකෙනුත් හදලා පෙන්නන්න. දැන් මේ 30 වෙනිදා අපි මේ දෙකම ෆ්‍රිජ් එකට දානවා. දැන් මේ කලින් හදාගත්ත බැටර් එකට අපිට ඕනේ වෙන්නේ ආප හදනකොට සීනි ටිකක් ආප සෝඩා ටිකක් ලුණු. දැන් ලුණු අපි දැම්මා. බැටර් එක උකු වැඩි නම් දාගන්න වතුර ටිකක් විතරයි. වතුර හෝ පොල් කිරි. ඔයගලන් පොල් කිරි දාන්න කැමති නම් පොල් කිරි දාගත්තත් කමක් නැහැ. මේකේ චුට්ටක් උකු වැඩි හින්දා මම වතුර ඩීංගක් දානවා. වතුර චුට්ටක් දාලා ඊට පස්සේ මම මේකට ටිකක් දාගන්නවා. දැන් අපි මේ වෙන් කරගත්ත ටික අද හදන්න ගත්ත ටිකට මම දානවා සීනි නම් මම ටිකක් වැඩිපුර දානවා. එතකොට තමයි හොඳට මේ වාටිය කර වෙලා වගේ එන්නේ. මේ වගේ හැන්දට ආප සෝඩා මේ වගේ ටිකක් දාලා මේක දිය කරගන්නවා. තව චුට්ටක් දියාරුණොත් හොඳයි කියලා හිතෙනවා. මේ මං වතුර දැම්මට ඕකලන්ට පොල් කිරි වුණත් දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ සද්ද එන්න ඕනේ. ඒ බලන්න ලස්සනට මල වගේ එනවා.
අපතාච්චි හොඳන නිකම්ම ගැලවිලා එනවා. අපි දැන් බිත්තර ආපයක් හදමු. ලුණු ගම්මිරිස් ටිකක් දාලා මේ බිත්තරේට ලුණු ගම්මිරිස් ටිකක් දාලා ඊට පස්සේ අපි තක්කාලි මේව දාලා ඔම්ලට් එකක් වගේ හදාගන්න. මං අනිත් තාච්චි අයින් කරා නැත්තම් මේක මේක ගින්දර හොඳටම අඩු කරන්න ඕනේ. වටේට පොඩ්ඩක් කරකවල මේක තියමු. මම බිත්තර අපේ අයින් කරා නැත්තම් මේක දානකොට ඒක කර වේලා වැඩි වෙන නිසා. දැන් බිත්තර අපි හරි. දැන් මං හදන්න යන්නේ චීස් ආපයක්. දැස ග්‍රේට් කරගත්ත චීස් ටිකක් තමයි මම දාන්නේ. මේ චෙඩා චීස් මම දාන්නේ. මේක උණුවෙන් කන්න ඕනේ හැබැයි. ඒ චීස් එක උඩට මෙහෙම පොට්ටක් ගම්මිරිස්. මේ අමු මිරිස් උනත් තියනවා නම් හරි ෂොක්. මම අමු මිරිස් ටිකක් කපාගෙන එන්න. මේක තාම මදි පොඩ්ඩක්. බිත්තරේ හැදෙන්න ඕනනේ. චීස් යොමුරිස හරි රසයි. මම හැමදාම කියනවා මං හිතන්නේ. ඒක වහලා තියෙන්නේ මේ සැරේ හැදෙන්න. මේකෙත් මැද යන්තම් තියෙන නමුත් වටේ කර වේලා නිසා අපි ගමු මේ රසනේට අනිත් ටික තැම්බේ. මේකට මම දාන්න යන්නේ චොක්ලට් චිප්ස්. මේ බලන්න නිකම්ම ගැලවෙනවා. මේක හැබැයි උණුවෙන් කන්න ඕනේ. නැත්නම් නිවෙනකොට ඒ චීස් ටික හයි වෙනවා වගේ වෙනවා. දැන් මම කරන්න යන්නේ එග් ඇන් චීස්. බිත්තරේ දානවා. චීස් ටිකක් දානවා. ලිප ඔෆ් කරා. මේක පොඩ්ඩක් කර වුණා. මේක ගොඩක් රසයි චීස්යි බිත්තරයි. එකට ගම්මිරිස් විතරක් දැම්මම ඇති ලුණු ඕනේ නැහැ. මොකද චීස් එකේ ලුණු තියෙනවානේ. මේ වගේ ආපවලට රස කටසම්බුලෙකුයි මාළයම්බුල් තියල් එහෙම නැත්නම් චිකන් කරි ෆිෂ් කරි මන්නං ආස මාළු හොදි එක්ක මාළු හොදි කටසම්බුලයක අද නම් නැහැ. මාළයම්බුල් තියල් එක්කත් හරි රසයි. දැන් විසිට කෙනෙක් කෙන වෙලාවට මේ වගේ වට්ටියක් හරි කුල්ලක් හරි මේ වගේ පොඩි මෙහෙම තිබ්බම හරිය කන්න තාසී තින හරි ලස්සනයි මේසෙට. මේ බලන්නකෝ මේ ආපතාච්චිය හොඳටම රත් වුණාට පස්සේ මේ දැම්මම ලස්සනට ක්‍රිස්පි වට වෙන මගේ ආප වාටි හරි තුනී. මොකද මම බැටර් එක ගොඩක් තුනියට ගත්තේ. ඕගලන්ට මහත්තට ටිකක් තික්කොට ඕන්න දාන වතුර ප්‍රමාණය අඩු කරන්නත් පුළුවන්. මේ හැදුවා වගේ බලමුකෝ අපි කොහොමද කියලා. මේ බලන්න මේ මැද තියෙන හැටි. මැද මේ වගේ පුළුන් වගේ හරි සොෆ්ට්ට කිරි රසට තියෙනවා. ඉතින් ෆයිබර් තියෙනවා මෙතන පොල් විදියට. දැන් බලන්න මේක ආපතාච්චිය ටිකක් රත් වෙලා වැඩි වුණාම තමයි මම මේක දැම්මේ. එතකොට ඇර මේක මෙහෙම වෙලා රෝල් වෙලා ගියා. හැබැයි ඒ විදියටම තමයි සොෆ්ට්නස් හරිම සොෆ්ට්. අපි සාමාන්‍ය මේ වගේ මෙච්චර ලොකුවට අප මැද කන්නේ නැහැ. අපි මෙන්න මේ වගේ පොඩි ආප මැද හරි අඩුවෙන් තමයි ආප හදන්නේ මේ වගේ. ඉතින් මේක නම් අර කරවෙන් ඉස්සලා මම බෑවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. තුනියට හරි රසයි.
එක සැරෙම්ම රැට අනලා තිබුණා නම් උදේට ආප හදන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක තියාගෙන හදන්න පුළුවන් අද පළවෙනි දවස. අපි දැන් දවස් 4ක් 5ක් අපි බලමු කොච්චර දවස් මේකෙන් ඇඹුල් නොවි හදා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මං කලින් හදලා බලලා තමයි මේ ඔයගලන්ට කියන්නේ. අපි ඊළඟ දවසේ ඒ වගේ දවස් දවස් ගත වෙනකොට අපි බලමු මේ ආප බැටර් එක ෆ්‍රිජ් එකේ කොච්චර කාල තියෙනවද කියලා. අද දෙවෙනි දවස. මේ බොක්ස් එකෙන් ටිකක් මිශ්‍රණයෙන් ටිකක් අරගෙන එළියේ තිබ්බා අයිස් යන්න. දැන් හොඳට අයිස් ගිහිල්ලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් උකු වෙලා වගේ තියෙනවා. ඉතින් ඒකට වතුර චුට්ටක් දාලා ආයේ මං කරන්නේ මේ ආප සෝඩා වලින් චුට්ටක් දානවා. මේකට නම් වැඩිත් වගේ. මේ වගේ පොඩි ප්‍රමාණයක් දාලා මොකද චුට්ටයිනේ තියෙන්නේ. ගොඩක් හදන්නේ මම ඕගලන්ට පෙන්වන්න තමයි. මේ හදන්නේ ලුණු දාලා තියෙන්නේ. බලන්න ලුණු මදි නම් ලුණු චුට්ටක් දාගන්න. වතුර චුට්ටක් හැඳි භාගයක් විතර වතුර දැම්ම. මේවට මේ අපි හදන්නේ දෙවෙනි දවසට. මේ තියෙන්නේ අපි දෙවනි දවසේ හදාගත්තු ආප ටික. අද තුන්වෙනි දවස. දැන් අර ෆ්‍රිජ් එකේ තිබිලා ටිකක් උකු වගේ වෙලා තියෙන්නේ. අපි ඒකට සීනි ටිකකුයි බේකින් සෝඩා ටිකකුයි දානවා. මම මේස හැන්දක් විතර වතුර දාගත්තා. ලස්සන්ට සොෆ්ට්ට තියෙනවා. දැන් ඔය අපි හැදෙවි තුන්වෙනි දවසේ මේ ඉන්දියාප්ප පිටිවලින් හදපු ඒකිනුත් පොඩ්ඩක් හදලා බලමු. ඒ විදිහටම සීනි ටික ආප සෝඩා චුට්ට චුට්ට කර වුණා. මේ ඉන්දියාප්ප ආප් එක පොඩ්ඩක් චුට්ටක් ඇලෙන ගතියක් වගේ තියෙනවා. මේ අපි තුන්වෙනි දවසේ හදපු ආප් එක. එකත් හොඳට තියෙන පොඩක් මම කාලා බලන්න. ඇඹුල් ඇඹුල් වෙලා නම් නෑ හොඳට තියෙනවා. අද හතරවෙනි දවස. අද ටිකක් උදෙන් මම මේක කරන්නේ. කලින් වගේම ආප සෝඩා ටිකක් සීනි ටිකක් දාලා මේක හදා ගන්නවා. ටිකක් කලින් කරනවා මේ දුවට වැඩට යනකොට අරගෙන යන්න. අද ටිකක් උදේම ආප හැදුවා දුවට වැඩට ගෙනියන්න කියලා. තව දවස් දෙකක් විතර හදන්න පුළුවන් වේ. පොඩ්ඩක්වත් ඇඹුල් වෙලා නැහැ තාම මේවා. අද පස්වෙනි දවස. අද පස්වෙනි දවස මේ බලන්න අපේ බැට එකේ තව චුට්ටක් තියෙන. හෙටත් පුළුවන් වේ මං හිතන්නේ හදන්න. සීනි ටික ආප සෝඩා ටික දැන් මම මේ ඉන්දියාප්ප පිටි
එක කර වුණා. මේක තමයි ඉන්දියාප පිටි වලින් හදපු එක. මේ තියෙන්නේ 5 වෙනි දවසේ අපි හදපු ආප ටික. අද 6 වෙනි දවස. ටිකක් උකුයි වගේ නිසා මම මේක හොදලා ගත්තා. සීනි නම් චුට්ටක් වැඩිපුර දානවා ආප ටික කර වෙනවනේ. බේකින් සෝඩා චුට්ටක්. දැන් අපි යමු හදන්න. අද එච්චරම හොඳ නෑ වගේ. අන්තිම එක. එහෙනම් අන්තිම අපේක මැදත් නෑ. දැන් සාමාන්‍යයෙන් ආප හදනකොට කොහොමද ටිකක් බැට එක වැඩිපුර තියෙන්න ඕන හදන්න පටන් ගත්තම මුල ආපයක් දෙකක් පොඩ්ඩක් හරියට තාච්චිය රත් වෙනකන් එහෙම ආක යන්න පුළුවන්. දැන් අපි 6 වෙනි දවසට තමයි මේ ආප හැදුවේ. හොඳට සොෆ්ට් රටක් තියෙනවා. සුවඳෙත් එහෙම අප්සෙට් එකක් නැහැ. මේකෙත් හොඳට කර වුණාම වටේ එහෙමත් කර වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් කාලා බලමු. චූට්ටක් ඇඹුල් රස එනවා අද නම්. හැබැයි ඊයේ ඇඹුල් රස ආවේ නැහැ. නමුත් අද පොඩ්ඩක් ඇඹුල් රස එනවා. හැබැයි මම ආසම මේ වගේ බැට එකක් හදලා තිබුණාම ඕනේ වෙලාවක ආප හවසට තේ බොනකොට වුණත් ආපයක් හදාගන්න පුළුවන්. මං පොඩි සාරාංශයක් කියන්නම් ඕගලන්ට. අපි රෑට මේක අන්නලා රෑට හරි උදේට හරි අනලා තියලා හොඳට පිපෙනවා. මම පෙන්නුවේ පිපෙන ස්ටේජ් එකේදී ලුණු විතරයි අපි දාන්නේ. ලුණු දාලා කවලම් කරලා අවශ්‍ය ප්‍රමාණය හදන්න අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඉතුරු ටික තමයි අපි ෆ්‍රිජ් එකේ දාන්නේ. ෆ්‍රිජ් එකේ දාලා ගන්න හැම සැරේම එදාට අවශ්‍ය ප්‍රමාණය විතරක් භාජනයකට තියලා අරක ඉක්මනට ෆ්‍රිජ් එකට දාන්න. ෆ්‍රිජ් එකට දාලා ඒ ගන්න ප්‍රමාණය හොඳට සීතල ගියාට පස්සේ සීනි ටික හදන වෙලාවට ආපසෝඩ චුට්ටක් දාලා හදන්න පටන් ගන්න. ඒක විතරයි කරන්න තියෙන්නේ. නරක වෙන්නේ නැහැ. අත්දැකීමෙන් කියන්නේ මේක හදලා බලලා ටෙස්ට් කරලා තමයි මේ ඔයගලන්ට කියන්නේ. ඉතින් මං හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ වගේ තවත් හොඳ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.